Aybovan, Obekwane, Swadhin Rupwahini Seve, Madhyahna Pravarti Vikashaya Samagin, Prathamen Pravarti Sirasthala. ජන ජීවිතය අඩාල වෙන්න ඉඩ නොදී උපරිම ශක්තියෙන් කොරෝනාව පාලනය කරන්න සෞඛ්‍ය අංශ සීරුවෙන් රටටම ඇඳිරි නීතිය දාන්න සූදානමක් නැහැ පොලිස් මාධ්‍ය ප්‍රකාශක DIG අජිත් කියයි චීනයේ ඉහළම දූත පිරිසක් දිවයිනට දැඩි සෞඛ්‍ය පිළිවෙතින් ජනපතිත් අගමැතිත් සමග සාකච්ඡාවට සූදානමින් යහපාලනයේ දූෂණ විරෝධී කමිටුවේ කෙරුවාවල් Mantri Vijaydas helikarayi. Video takşinin beh. Enavanam muhunat muhuna enne. Trump vivadaya pratikşep karayi. Den deşipat. ජනති විත අඩාල වීමට නොදී හැකි උපරිම ශක්තිය උදා කොරෝනා තත්ත්වය පාලනය කරන බව සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා. මේ අතර රිච්වේ ආර්යා ළමාරෝහලට ප්‍රතිකාර සඳහා පැමිණි දරුවෙකුට සහ තවත් නේවාසික දරුවෙකුගේ පියෙකුට වෛරසය වැළඳී ඇති බව එම රෝහල් අධ්‍යක්ෂකවරයා සඳහන් කරනවා. මේවන විට හමු වී ඇත්තේ කොරෝනා පොකුරු පමණක් බවත් නිසි සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම තුළින් කොරෝනා රෝගයේ සමාජගත වීම වළක්වාගත හැකි බවත් සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා. රෝගී පැතිරීම වළක්වා ගැනීම සඳහා ජනතාවගේ කැපවීම අත්‍යවශ්‍ය බවයි සෞඛ්‍ය අංශ අවධාරණය කරන්නේ. ඉතින් මේ වගේ තත්ත්වයක් අපි ඉදිරියේදීත් බලාපොරොත්තු වෙන්න ඕන. ඒ නිසා තමයි මේ ආශ්‍රිතයන් අතර අපි PCR පරීක්ෂණ කරලා ඉතමත් මික්මණින් තවත් රෝගීන් ඉන්නවද කියලා අඳුනාගන්නේ. සමහර විට තවමත් හඳුනා නොගත්තු රෝගීන් මේ සමාජය තුළ අපිට එන්න පුළුවන්. අපි සමාජයට ගියාම අපිට බස්රියේදී එහෙම නැත්නම් දුම්රියේදී එහෙම නැත්නම් කාර්යාලයකදී එහෙම නැත්නම් මගතොටදී කොතනකදී හෝ ඒ වගේ රෝගියෙක් අපිට මුණ ගැහෙන්න පුළුවන්. ඉතින් එතෙන්දී තවත් කෙනෙකුට මේක ආසාදන වෙලා තවත් රෝගියෙක් හෝ රෝගීන් පොකුරක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේ තත්ත්වයක් ආවොත් අපිට සිද්ධ වෙනවා මේක නම් කරන්න මේ COVID-19 රෝගය සමාජගත වෙලයි කියලා. ඒ සමාජගත වීම වළක්වීම සඳහා අපිට ජනතාවගෙන් විශාල දායකත්වයක් අවශ්‍ය වෙනවා. එතෙන්දී විශේෂයෙන්ම පුළුවන් හැකි උපරිම මට්ටමින් සමාජයට පැමිණීමෙන් සමාජය සමග මිශ්‍ර වීමෙන් වළකින්න පුළුවන් තරම් ගෙවල් වලට වෙලා ඉන්න අනවශ්‍ය විදියට ඒකකාශී වීම රැස්වීම පැවැත්වීමෙන් වළකින්න. ඒ වගේම සමාජයට එනවා නම් ඒන හැම අවස්ථාවකම මීටරයක දුරස්ථභාවය පවත්වාගෙන යෑම නිසි පරිදි මුඛාවරණයක් පැළඳීම සහ අත සබන්දාලා හේදීම ඉතාමත්ම වැදගත් වෙනවා. මිනුවන් ගොඩැගලුම් කම්හල් කොවිඩ් පොකුරේ සම්පූර්ණ ආසාදිතින් සංඛ්‍යාව අද උදෑසන වන විට 1053ක්. ඊයේ දිනේදී මෙම පොකුරෙන් ආසාදිතින් 19 දෙනෙකු හඳුනා ගැනුණා. ඊයේ දිනය තුලදීද PCR පරීක්ෂණ 2600ක් සිදු කර තිබෙනවා. එහි ප්‍රතිඵල ඉදිරියේදී ලැබීමට නියමිතයි. මිනුවන්ගොඩ ඇඟලුම් කම්හල හා සම්බන්ධ යම් අයකු නිරෝධායනයට පැමිණ නැතිනම් වහා මේ සඳහා යොමු වන ලෙසත් එසේ නොවන්නේ නම් දැඩි නීතිමය පියවර ගන්නා බවත් පොලිසිය අවධාරණය කරනවා. කර්මාන්ශාලාවේ සියලුම සේවකයෝ 1402ක් තමයි හිටියයි කියලා ඊට අමතරව තව බාහිර සේවාවන් සපයපෑත් එක්ක දල වශයෙන් 1500ක විතර ලයිස්තුවක් තමයි තිබුණේ. දැන් බොහෝ අය රෝහල් ගත වෙලා තියෙනවා, නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු වෙලා තියෙනවා. 400ක් විතර තව අපේ ඉල්ලීම අනුව පැමිණියා. දැනට මේ ලේකන සසඳල යනකොට අපිට එහෙම අඩුවක් පේන්නේ නැහැ. අපි ඊයේ තමයි මේ නිරෝධායන නියෝගයේ අවසාන දිනේ ප්‍රකාශපත් කළේ. කවුරු හරි කෙනෙක් එහෙම පැමිණිලා නැත්තම් නිරෝධායන නියෝගයට කිකරු වෙලා තියෙනවා නම් ඒ අයට ඒ අය රඳවලා තබා ගත්ත අයට උදව් කරපු අයට විරුද්ධව නිරෝධායන රීතීන් යටතේ කටයුතු කරනවා. ඒ වගේම ඒගොල්ලෝ හිටපු යම් නිශ්චල දේපොළක් නිවාසයක් වෙන්න පුළුවන්, කාමරයක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඔවුන් ප්‍රවාහනය කරපු වාහනයක් වෙන්න පුළුවන්. ඒ සියල්ල නිරෝධායන රීතීන් යටතේ තහනමට අරගෙන කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා අද ඉඳලා. මේවන විට මෙරටින් හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 4488ක්. දැනට ප්‍රතිකාර ලැබෙන සංඛ්‍යාව 1197ක් පමණ වෙනවා. මේවන විට සුවය ලබා ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 3278ක්. සැක සහිත රෝගීන් 289 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවනවා. මිනුවන්ගොඩ ප්‍රදේශයේ සිට රිජ්වේ ආරයා ළමාරෝහලට ඇතුළත් වූ දරුවෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. ඊයේ දිනේදී කොරෝනා දරුවෙකු මෙම රෝහලෙන් වාර්තා වුණා. එම දරුවා 7 වෙනි දින තමයි මෙම රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කරලා තියෙන්නේ. ඒ දරුවාගේ පදිංචිය අපි සොයාගන්න විදිහට මිනුවන්ගොඩ ප්‍රදේශයේ. නමුත් අපේ කාර්ය මණ්ඩලයේ දක්ෂතාවය මත මේ දරුවා රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදීම තියෙන රෝග ලක්ෂණ අනුව සැකහිදලා ඒ දරුවා අපි අනිකුත් දරුවන්ගෙන් සහ කාර්ය මණ්ඩලයෙන් වෙන් කරලා ප්‍රතිකාර කිරීමට තීරණය කරා. එෙහිදී අපි රෝහල තුලදී ගන්නා ලද සාම්පල PCR අනුව ඒ රෝගේ වැළඳී ඇති බවට තහවුරු කර ගැනීමට හැකියාවක් ලැබුණා. ඒ අනුව
ඊයේ සන්ධ්‍යා කාලයේදී එම දරුවා අපි IDH රෝහලට අමාරු කරලා යැවීමට කටයුතු කරා. එසේම තම දරුවා රිජ්වේ ආරයල් අමාරෝහලේ ප්‍රතිකාර ලැබන බැවින් නුවර ප්‍රදේශයේ සිට පැමිණ කොළොන්නාව ප්‍රදේශයේ නැවතී සිටින පියෙකුටද වෛරසයේ ආසාදනය වී ඇති බවයි රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජී විජේසූරිය මහතා පවසන්නේ. කෙසේ වෙතත් එම රෝගී දරුවාට සහ මවට රෝගය වැළඳින් නැති බව තහවුරු වී තිබෙනවා. මෙහිදී රෝහල් කාර්ය මණ්ඩලයේ නියමිත සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කළ බැවින් ඔවුන්ට අවධානමක් නොමැතුවද මෙම තත්ත්වය මත අත්‍යවශ්‍ය කරුණකට හැර රිජ්වේ ආරයල් අමාරෝහලට පැමිණීමෙන් වළකින ලෙස රෝහල් අධ්‍යක්ෂවරයා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඊට අමතරව තවත් 8 මාසෙ සිට ප්‍රතිකාර ලබන දරුවෙක් මෙම රෝහලේ නතර වෙලා සිටිනවා. ඒ දරුවාගේ වයස මාස 5ක් පමණ විතර වෙනවා. ඒ දරුවාගේ පදිංචිය නුවර ප්‍රදේශයේ. නමුත් මාස 2.5ක් පමණ කාලයක් තිස්සේ ඒ අය කොටිකාවත ප්‍රදේශයේ තමයි නතර වෙලා ඉන්නේ. ඒ දරුවාට වැඩිදුර ප්‍රතිකාර කටයුතු කිරීමේදී අපි කෙසේ වෙතත් මව පියා සහ දරුවාගේ PCR පරීක්ෂණ ලබා ගත්තා. තම ඊයේ දිනේදී අපිට වාර්තා වුණා ඒ දරුවාගේ පියාටත් කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව. තියෙන්නේ මේ වෙනුවට දරුවාටත් මවටත් මේ රෝගය ඇති බවට සනාථ වෙන්නේ නැහැ. පියාට පමණයි තියෙන්නේ. නමුත් පියා වරින් වර රෝහලට පැමිණලා තියෙනවා මේ දරුවා බැලීමට. කෙසේ වෙතත් එම වාට්ටුවේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනා අපි PCR පරීක්ෂණයට යොමු කරනවා. ඉතින් අපි කාරුණික ඉල්ලා සිටිනවා රටේ ජනතාවගෙන් රෝගියා සමග එකයි පමණක් පැමිණෙන්න රෝගීන් බැලීමටත් පැමිණීමෙන් සීමා වෙන්න කියලා අපි කාරුණික ඉල්ලා සිටිනවා. රත්පුරා ඇඳිරි නීතිය පැනවීමේ සූදානමක් නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා අවධාරණය කරනවා. මේ අතර නිරෝධායන ඇඳිරි නීතිය කඩකළ 91 දෙනෙකු අත්අඩංගුවට තිබෙනවා. නිරෝධායන ඇඳිරි නීතියට අදාළව මේ වන විට 91 දෙනෙක් පමණ අත්අඩංගුවටගෙන තිබෙනවා. ඊයේ දවස තුළ පමණක් 11 දෙනෙක් අත්අඩංගුවටගෙන තිබෙනවා. වාහන 23ක් පොලිස් භාරයටගෙන තිබෙනවා. මේ අතර ත්‍රිරෝද රථ 3ක් යතුරුපැදි 19ක් සහ ලොරියක් වන බවටයි වාර්තා වෙන්නේ. නිරෝධායන ඇඳිරි නීතිය ඒ ආකාරයට තවදුරටත් ක්‍රියාත්මක වෙනවා. නිරෝධායන ඇඳිරි නීතිය බලපැවැත්වෙන ප්‍රදේශවල අත්‍යවශ්‍ය සේවා සැපයීම සඳහා ස්ථාන කිහිපයක්ද අද දිනේ සිට විවෘතව පවතිනවා. නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන පොලිස් බල ප්‍රදේශ වන්නේ ගම්පහ, ගනේමුල්ල, කිරිඳිවැල, දොම්පේ, මල්වතුහිරිපිටිය, මීරිගම, නිට්ටඹුව, පූගොඩ, වේයන්ගොඩ, මිනුවන්ගොඩ, වීරගුල, වැලිවේරිය, පල්ලිවෙල, යක්කල, ජායල, කඳාන, දෙවුලපිටිය හා සීදුවයි. ඇඳිරි නීතිය දැනට පොලිස් බල ප්‍රදේශ 18කට පනවල තියෙනවා. පොලිස් බල ප්‍රදේශ 18 ආශ්‍රිතව අද දින උදෑසන 8 සිට රාත්‍රී 8 දක්වා කාලය තුල වෙළඳසැල් විවෘත කිරීමට හැකියාව ලැබෙනවා. මේ ඇරෙන්නට වෙනත් කිසිවක් විවෘත කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. දීවර සංස්ථාවේ දීවර වෙළඳසැල් විවෘත කිරීමට හැකියාව ලැබෙනවා. ඖෂධ වෙළඳසැල් සහ ෆාමසි විවෘත කිරීමට හැකියාවක් ලැබෙනවා. නිරෝධායන ඇඳිරි නීති කාලය තුලදී විවෘතව තැබීමට අවසර ලැබෙන සේවා ස්ථාන හා ආයතනවල අයිතිකරුවන් හා කළමනාකාරීත්වය සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් පිළිපැදිය යුතු බවයි පොලිසිය අවධාරණය කරන්නේ. අපි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඔබට මේ වෙළඳසැල් විවෘත කරාට යාමට හැකිවන්නේ තමාගේ ළඟම වෙළඳසැලට විතරයි. ඒ යාමේදී දුර තියාගන්න මුදල් පරිහරණය කිරීමේදී කාඩ්පත් ලබා දීමේදී මුදල් නෝට්ටු ආපසු ලබා ගැනීමේදී සෑම විටම ආරක්ෂක විධි අනුගමනය කරන්න. තම ආයතනයට පැමිණෙන මහජනතාවගේ සහ සේවක සේවිකාවන්ගේ ශරීර උෂ්ණත්වය පරීක්ෂා කිරීම මෙහිදී අනිවාර්ය වනවා. කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කරන කිසිම තැනැත්තෙකු ආයතනය තුළට ඇතුළත් කර නොගත යුතුයි. එවැනි තැනැත්තන් පිළිබඳ බලධාරීන් දැනුවත් කිරීම මෙන්ම සෞඛ්‍ය බලධාරීන් දන්වා ඇති අනිකුත් සෑම සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමයක්ම අනුගමනය කළ යුතු බවයි පොලිසිය අවධාරණය කරන්නේ. ඇඳිරි නීතිය බලපැවැත්වෙන ප්‍රදේශවල පහස් ශ්‍රේණිය ශිෂ්‍යත්වයේ සහ උසස් පෙළ විභාගවලට පෙනී සිටින සිසුන්ට එම ප්‍රදේශ ආශ්‍රිතවම විභාග මධ්‍යස්ථාන ලබා දීම කෙරෙහි අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා. මේ සම්බන්ධ සාකච්ඡාවක් අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවැත්වුණා. ඒ අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා, විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් යන මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන් සියලුම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද භාවිතා කරමින් කිසිදු බාධාවකින් තොරව දරුවන්ට විභාග මධ්‍යස්ථාන වෙත පිවිසීමට ඉඩදීම අපේක්ෂාවයි. නිරෝධායනයෙහි නිරත සිසුන් වෙනුවෙන් වෙනම විභාග මධ්‍යස්ථාන එම පරිශ්‍රයෙහිම පැවැත්වීම අපේක්ෂාවක්. සෑම විභාග මධ්‍යස්ථානයකම පුත්කල දුරස්ථභාවය සහිතව සිසුන් අසුන්ගත කිරීමට කටයුතු කරනවා. විසබීජ හරණය ඇතුළු සෞඛ්‍ය ආරක්ෂක පිළිවෙත් අකුරටම ක්‍රියාපට නැංවීමට සියලු විධිවිධාන සලසන බවයි විභාග කොමසාරිස් ජෙනරාල්වරයා මෙහිදී ප්‍රකාශ කළේ.
Çin Rajya Pradhan Pile Dut Pirisak Divine Tepeminya. විශේෂ ගුවන්යානයකිනුයි ඔවුන් ඊයේ පසරුවේ දිවයිනට පැමිණියේ හිටපු චීන විදේශ අමාත්‍ය හා වත්මන් කොමියුනිස්ට් පක්ෂ දේශපාලන කාර්යංශයේ සමාජික යන්ජීචි මහතාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමක් මෙලෙස දිවයිනට පැමිණියා. ඔවුන් සිය සංචාරයේදී ජනාධිපතිතුමා සහ අගමැතිතුමා හමුවීමටද නියමිතයි. දැඩි සෞඛ්‍ය පිළිවෙත් යටතේ මෙම හමුවීම් දෙකට පමණක් චීන දූත පිරිස සමග පැවැත්වෙන සාකච්ඡා සීමා වන බවයි විදේශ සම්බන්ධතා අමාත්‍යංශය පවසන්නේ. ගෝලීය කොරෝනා වසංගතයෙන් පසු ඉහළ පෙළේ චීන දූත පිරිසක් දකුණු ආසියා කලාපයේ සංචාරයක නිරත වන පළමු අවස්ථාව මෙයයි. ගෝලීය වසංගතයට එරෙහිව සටන් කිරීම හා ආර්ථික සම්බන්ධතා පුනර්ජීවනය කිරීම සම්බන්ධයෙන් දෙරට අතර සහයෝගිතාව වර්ධනය කිරීම සංචාරයේ අරමුණයි. ජපාන රජයේ සමයේ පිහිටවන ලද දූෂණ විරෝධී කමිටුව සම්බන්ධයෙන් හා එහි ක්‍රියාකාරීත්වය පිළිබඳව සාක්ෂි ලබා දීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා ඊයේ දේශපාලන පලිකැණීම පිළිබඳ සභාවන ජනාධිපති කොමිසම වෙත පැමිණියා. සාක්ෂි ලබා දීමෙන් අනතුරුව ඔහු මාත වෙත මෙලෙස අදහස් පළ කළා. යහපාලන ආණ්ඩු කාලේ මං අමාත්‍යවරයෙක් බවට පත් වූ දවස් ඉඳලා එවැනි දේශපාලන අරමුණු සහිත කිසිදු කමිටුවක සමාජිකත්වයක් නොදරු බව සහ ඒ රැස්වීම් වලට සහභාගී නොවුන බව. ඒ පිළිබඳව මම පැහැදිලි කරා. දෙවනුව එදා පොලිසිය සහ මූල්‍ය අපරාධ කොට්ටාසේ ක්‍රියාකාරීත්වයත් එදා පොලිසියේ ක්‍රියාකාරීත්වයත් අද පොලිසියේ ක්‍රියාකාරීත්වය පිළිබඳව මගෙන් ප්‍රශ්න කරා. මම පැහැදිලි ලෙස කිව්වා එදා තිබුණු පොලිසියේ ක්‍රියාකාරීත්වය අද තිබෙන පොලිසියේ ක්‍රියාකාරීත්වය හා එක හා සමානයි. බලවතුන්ගේ කාරණාවලදී පොලිසිය හදෘශ්‍යමාන හස්තවලින් ක්‍රියාත්මක වෙනවා. ඒ කටයුතු වලදී අධිකරණයත් නීතිපති දෙපාර්තමේන්තුවත් මගහැරලා තීන්දුව తీරන ගන්නවා. දුබලයන්ට විතරක් මේ රටේ නීතිය දැඩි ලෙස පොලිසිය ක්‍රියාත්මක කරනවා. ඒකට උදාහරණයක් වශයෙන් මම පෙන්නුවා මේ රටේ සිදු වුණ බරපතලම අපරාධය 300ක් පමණ මිනිස්සු ඝාතනය වුණා පාස්කිරිදා බෝම්බ ප්‍රහාරයත් එක්ක. එෙහිදී පොලිසියේ වගකීතු උසස්ම නිලධාරී කිව්වා රියාඩ් බදුර්දීන්ට ප්‍රබල සාක්ෂි තියෙනවා කියලා ඔහු ත්‍රස්තවාදී සංගමයක් එක්ක කටයුතු කරා කියලා. ඒ අනුව අත්අඩංගුවට අරගෙන මාස කීපයක් ගත වෙලා ඒ පොලිසියම අධිකරණය විසින් ගත යුතු තීන්දුවත් අරගෙන නීති ප්‍රතිවරයා විසින් ගත යුතු තීන්දුවත් අරගෙන ඔව මුදා ඇරලා තියෙනවා. ඒක නිසා බොහොම පැහැදිලි අපේ රටේ පොලිසිය බලවතුන්ට විරුද්ධව ක්‍රියාත්මක කරන්න පුළුවන් එකක් නෙවෙයි දුබලයන්ට විරුද්ධව පමණක් ක්‍රියාත්මක වෙන අදෘශ්‍යමාන හස්තවලින් ක්‍රියාත්මක වෙන දෙයක් කියන කාරණේ. බද්‍රවේ චාවාරම වැඩලීමේ වැඩසටහනට කිසිදු දේශපාලන මැදිහත්වීමක් හෝ බලපෑමක් සිදු කිරීමට ඉඩ නොතබන බව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා අද පාර්ලිමේන්තුවේදී යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනුයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ. දැන් මේ වෙලාවේ අපි දන්නවා ජනාධිපති සම්මානත් ලැබිලා මද්රව්‍යත් අලලා අවසානයේ ඔමුත් ආයේ මද්රව්‍ය අලලා මේකට ප්‍රධාන හැටියට අපි දකිනවා ගරු ඇමතුමනි කොයි ආණ්ඩුවතල සිද්ධ වෙච්ච කාරණයක් තමයි මවුන් රැකීම. ඒක අපි පැහැදිලි කරගන්න පුළුවන් ඔබතුමාගේ දකුණු පැත්තේ කණෙන් උනත් බලන්න පුළුවන් පෞගේ දවසක කිව්වා අපිට උදව් කරාන දේශපාලන ගෝලයන්න ඒ බේරා ගැනීම වෙනුවෙන් නිර්භයව මාධ්‍යවලට අයලා කියනවා අපි මෙයාලා බේර ගන්නවා අපේ කට්ටිය නම් කියලා. මට කරුණාකරලා කියන්නේ එහෙම බේරගත කවුද කියලා බේරගත අපේ ජොන්සන් ප්‍රනාන්දු අපේ සභානායකතුමාම කියලා දිනවා. අරු කතානායකතුමනි ඔය කුරුණෑර ප්‍රශ්නේනේ ඔය. ඒකේ මුළු කතාව අහන්න. ඒකේ මම කියන්නේ දේශපාලඥයන්ට ඇඟිලි ගහන්න දෙන්නේ නැහැ කියන එක. ඒකේ දැන් මේ කෑල්ලයි. මම කිව්වේ පහුගිය රජයේ වගේ දේශපාලඥයන්ට නීති අතර ගන්න දෙන්නේ නැහැ කියන එක. රටට තිබෙන බරපතල කාරණා තමයි මේ මත්ද්‍රව්‍ය කාරණේ. ඒක රටෙන් ඈත් කරන්න. පැහැදිලිවම ඔවුන්ට ගන්න තීන්දුව තීරණ මොනවාද කියන කාරණේ කියන්න කියන වෙලාවෙම අහනවා මම උතුම්. දැන් ඔබතුමාලා කාලේ මෙහෙම නාකොටික් එකේ මේ විදියට උඩු අල්ලලා එවරන් ගිල්ල විකුණපෝ අය අල්ලුවද කවදාකවත්? දැන් අපි පොලිසියට හෝ නඩුකාරයන්ට කිසිම බලපෑමක් කරන්නේ නැහැ. ස්වාධීනව පොලිස් නිලධාරියෙක්ව පරීක්ෂණය පැවැත්වුවොත් ඒක උසාවියට ඉදිරිපත් කරනවා. ඒ නිසා බලපෑමක් කරන්න ඉඩ දෙන්නෙත් නැහැ. එහෙම සිදුවෙච්ච අවස්ථාවක් තිබුණා නම් තමුන් ආන්සරට පුළුවන් කරුණාකරලා ඒ පිළිබඳව දැනුම් දෙන්න. එතකොට අපි අවශ්‍ය කටයුතු කරමු. එත් සමගින් අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. ජලිත හමුවෙමු පැයෙන් පැය ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්.